සේත්ම ජනපති ඉවත් වන්නේ නැහැ. අභියෝග ජය ගන්නවා. වට ගොඩ ගන්නවා. ඇමති ජොනි කියයි. Go home කීවට ජනපතිව එලවන්න බෑ. පැහැදිලි නීති රාමුවක් තියෙනවා. UR කින් නීති පාඩමක්. හදිසි නීතිය නැතත් ප්‍රචණ්ඩත් පිට එරිහි නීතිය තදින්ම ක්‍රියාත්මකයි. නීතිඥ ප්‍රතිභා පහදයි. නායකෙක් නැති නැගිටීම් අති භයානකයි. රජී පරිපාලකියොත් කියයි. නියෝජ්‍ය කතානායක සියඹලා පිටියේගේ අස්වීම ජනපති බහර නොගනී. මොහුනට මොහුන හමු නොවුනාට කමක් නැහැ. යුද්ධේ නවත්වන්න සාම කතාවක් කරමු. යුක්‍රේන ජනපති කියයි. විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ ජනාධිපතිතුමා කිසිසේත් දුරෙන් ඉවත් නොවන බවත් පවත්න අර්බුදකාරී වාතාවරණයට මුහුණ දෙමින් එය විසඳීමට කටයුතු කරන බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. ඒ පවත්නා තත්ත්වය පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ විවාදයට එක් වෙමින් මේ අතර පවතින අර්බුදයේ විසඳීමට මෙම සතිය තුළ එකඟතාවකට පැමිණෙන්නේ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා. මා ඔබෙන් ජනතාව වෙනුවෙන් එක ඉල්ලීමක් කරමේ නම් මේ සතිය අවසන් වීමට පෙර සියලු බාධවේද දේශපාලන අරමුණු පසෙකලා මෙම අර්බුදයෙන් ගොඩ ඒමට එක පොදු වැඩපිළිවෙලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව සහ ප්‍රජාතන්ත්‍රවාදයට එකඟව සකස් කර සියලු දෙනාම අවංක කැපවීමෙන් එය ක්‍රියාත්මක කරන ලෙසයි. අප සියලු දෙනා ගන්නා ක්‍රියාමාර්ග තුළ දහස් ගණන් ජීවිතවල වටිනාකම් මෙන්ම පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයේද රැඳී ඇත. අප සියල්ලෝම තේරුම් ගත යුතු යථාර්ථය වන්නේ එසේ අප වෙත එල්ල කරනු ලබන ලැබුවේ ජනතාව විසින් බිඳින සාධාරණ පීඩනය බවයි. අද රටේ මුදල් ඇමතිවරයෙක් නැහැ. මුදල් අමාත්‍යංශයේ ලේකම් එහෙමත් නැත්නම් භාණ්ඩාගාරයේ ලේකම්තුමා අයින් වුණා. කවුද රටේ මුදල් ඇමති? කවුද භාණ්ඩාගාර ලේකම්? ඒ අය නොමැති තැන තුල මේ රට අරාජික වෙලා තියෙන්නේ. මීළඟ මුදල් ඇමතිතුමා පත් කිරීම සිදුවන්නේ අධිකාරී ජනාධිපතිතුමා විසින්. ඒක මීට ඉස්සෙල්ලා සිදු වෙලා තිබෙනවා. ඒ වගේම මුදල් ලේකම්තුමා වෙනුවට අලුත් ලේකම් කෙනෙක් පත් කරනු ලබයි. ඊයේ අපි දැක්කා ඇතිවෙච්ච සිද්ධීන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අද එතුමා නැහැ. ආණ්ඩු දිසානායක මහත්මයා එතුමා හිටියා නම් එතුමායි මූණට මම මේ ටික කියනවා. ප්‍රවෘත්තිවල යනවා එතුමා යනවා පිටිපස්ස ආර එහා පැත්තේ දොරෙන් ගේට්ටුවෙන්. එතුමා ගිහිල්ලා එතුමා ගහන අයට කියනවා අපි ගහන්න ඕනේ කියලා. ඔව් ඔව් ගහන්න කියලා. ඊළඟට එතන ඉන්න හෙල්මට් දාගත්ත කෙනා පිටිපස්සෙන් නැග්ගගෙනත් යනවා. ඔබතුමාගේ නායකයා අද කීයට හරි ඇවිල්ලා උන්ට උත්තර දුන්නද? පණ නැහැ. අද හැංගිලා ඉන්නේ ඊ අහුවෙච්ච නිසා. එතන ඇත්ත. එතන හිටපයි ඇහුවේ කො ජොනියා කියලා එක්කෝ කියලා. මං දැක්ක ලයිව් එකේ. මම පාර්ලිමේන්තුවේදී ගියා. හැබැයි මං කියන ඔබතුමාලට ඔබතුමාලා මම පළවෙනි වතාවට කියන ඔබතුමාලා 88 89 මගේ නිවසට වෙඩි උන්න 293 කින් වෙඩි තිබ්බා. ගිහලා පොලිස් වාර්තා නම් බලන්න. මාව එදා ඝාතනය කරන්න ආවේ. එදත් අපි තමුන්නාස්සට ඔළුව නැමුවේ නෑ. අපි හිතුවේ එක රටක් එක නීතියක් තියෙනවනේ මොන ආණ්ඩුවාවක්. ඒ නිසා ඔබතුමාට කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවහාරය තුල ඉන්න කරුණා කරලා මේ ප්‍රචණ්ඩත්වයට යන්න එපා. හැබැයි මේ මර දේශපාලන හෙලා දකින්න මේ මර දේශපාලන ඉඳ දෙන්න එපා. මේ කරන්න හදන විප්ලවයක්. මිනිස්සු මරලා 88 89 කොල්ල කෙල්ල 60 දාගෙන ගේ වැරුණේ තවුන්නාසගේ නායකයෝ ගත්ත වැරදි ප්‍රතිපත්ති ඉඳ කියලා අපි තවුන්නාසට මතක් කරනවා. අපිට දැනගන්නට කැමති මොන හේතුවක් නිසාද හදිසි නීතියක් ස්ථාපනය කරේ? ඒ වගේම මොන හේතුවක් නිසාද කර්ෆියු දැම්මේ? ඒ වගේම මොන හේතුවක් නිසාද සෝෂල් මීඩියා හැම එකක්ම තහනම් කරේ? හදිසි නීතියක් නිකම් ප්‍රකාශයට පත් කළේ නැහැ. අතිගරු ජනාධිපතිතුමාගේ නිවස වටලලා එතුමාට ප්‍රහාරයන් එල්ල කිරීමට ප්‍රචණ්ඩත්වයෙන් හැසිරුණු ආකාරය කවුරුත් දුටුවා. ඒ වගේම මහජන දේපොළ ගිනි තියලා දැම්මා. ඉතින් මේවා මත රටේ හදිසි තත්ත්වයක් උද්ගත වුණා. ඒ අනුව ගන්න පියවරවල් ඕනෑම ආණ්ඩුවක් විසින් ගන්න. ඇඳිරි නීතිය ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. මොකද රට පුරා විවිධාකාරයේ උද්ඝෝෂණයන් තර්ජනයන් කඩාකප්පල්කාරී ක්‍රියාවන් ඇති වෙමින් තිබුණා. ජනාධිපතිතුමා ඇතුළු ආරක්ෂක මණ්ඩලයේ රාත් සවස රැස්වී හදිසි නීති නියෝගය ඉල්ලාස් කරගෙන තිබෙනවා. ආරක්ෂක මණ්ඩලය විශ්වාස කරනවා විවිධ උද්ඝෝෂණ තිබුණත් මේ වෙලාවට අත්‍යවශ්‍ය වන්නේ නැති නිසා ඒ තීරණය අරන් තියෙනවා. ඇයි ඒක අගය කරන්නේ? හදිසි නීතිය සම්බන්ධයෙන් ප්‍රශ්නය මම ඊයේ පක්ෂනායක රැස්වීමේදීත් කතා කළා. එයද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීම සඳහා යොදවනවා කියලා කතානායකවරයා එහිදී ප්‍රකාශ කළා.
किसी विधा जनाधिपत्मा पलमिंद प्रकाशित पत्कर हदिसी नीति प्रकाशन मे विद्य अतिन ममावधारणी कन्वा इसदा चंद पवत्न Proclamation of emergency as made by the president on the 1st of April 2022 Suhandara mandir man thiyena loku prashnayak hadisi nitiya gana avurudu gana hadisi nitiya me rati api dakka avurudu 30 ka yuddhayak api dakka asuthu nathi eta prashne nisa 88 89 me aarthike mona tarang aabarsa dadagena giyada me welayedi den hadisi nitiya janadhipathwa iwat karan thiyena den suhandara mahatya illena jannaya ඒකනේ ඔබතුම ආපහු හදිසියේ දාන්නද කියන්නේ තුට්ටු දෙකේ දේශපාලනේ වැටෙන්න එපා තමුන් ආසලත් වටේ මතක තියාගන්න මේ රටේ ආර්ථික යුද්ධයකට ගෙනියලා අහිංසක දෙමළ තරුණයෝ මරපු එකේ තමුන් ආසලත් ඒකේ වගකීම ගන්න ඕනේ ඒ වගේ කාලගන්නියක් වෙන්න එපා අපි බය නැහැ අපිට ගහන්න හදනවා නම් අපි කන මූණ දෙන්න සූදානම් හැබැයි අපි කියන මේ රටේ නීතියක් තියෙනවා උහිට වැඩි දේවල්ට අපි මූණ දීලා තියෙනවා අපි මේ රටේ ජනතාවටත් කියනවා ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන සියලුම දෙනාට ඒකතු වෙන්න වර්තමාන ජනාධිපතිතුමා ඉල්ලාස් වෙනවනම් පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිතුමේ පත් කර ගන්න පුළුවන් කියලා යෝජනා කෙරුවා ඒක විවස්ථාවේ තියෙනවා ඒක විවස්ථාවේ තියෙනවා ඉතින් ඒක තමුන්නාසලා කියන්නේ තීන්දුව කරන්න වයිඩවඩ සර් ජනාධිපතිතුමාට හැඩනම ලක්ෂයක් ඡන්දේ දීලා තියෙනවා හරි අපි පැහැදිලි කරන ආණ්ඩුවක් හැටියට ජනාධිපතිතුමා කිසිසේත්ම ඉල්ලාස් වෙන්නේ නැහැ අපි මෙකට මූණ දෙනවා අපි මූණ දෙනවා පොලිස් සමිති කෙනෙක් නැති වුණාට පොලිසිය දෙන ආණ්ඩුවට එතකොට එදා මිරිහාන සිදුවීමේදී මොකද්ද වුනේ පරීක්ෂණ සිද්ධ වුණාද ඒ පරීක්ෂණ සිද්ධු සිදුනේ නැහැ පැහැදිලිව විවාදයක් තියෙනවා 2005 බලයට එන්න එහෙම තියෙන්නේ මොකද මේක අපේ කරුණා කළා විවාදයට ගන්න ඕක මේ සභාව මං කල් තියලා යනවා ඒක තමයි ඒ අර සංවිධායකතුමාත්ම අවස්ථාව දුන්නා ඒ නිසා ගරු කතා නැගතු වුණේ මං සභාවේ කටයුතු නතර කරනවා මේ අතර පාර්ලිමේන්තුවේ නවතම තත්ත්වය පිළිබඳ තොරතුරු දැන ගැනීමට දැන් අප සම්බන්ධ කරගන්නවා එහි සිටින අප නියෝජිත චරිත දනංචය පාර්ලිමේන්තුවේ කටයුතු අද උදෑසන 10ට පමණ ආරම්භ වුණේ මහින්ද අපාභයවර්ධන කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් ඊයේ තීරණය කළ පරිදි දින දෙකක විශේෂ විවාදයක් රටේ වර්තමාන තත්ත්වයන් පිළිබඳව ආරම්භ වීමටයි නියමිතව තිබුණේ විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයත් සමග විපක්ෂ මන්ත්‍රීවරුන් සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම විවාදයේ ආරම්භයට පෙර අදහස් දැක්වීමට කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා එෙහිදී ඔවුන් දීර්ඝව කතා කරමින් සභාවේ කටයුතු වලට බාධා කරන ආකාරයක් मुदल अमात्रुणवर्धन महता में विशेष विवाद आरंभ कलास्थावेदी समगी जन बल मंत्री विवाद विरोधी पालकरण कार्य नपुनावेदी कथा नायक यलिवतावाकर्लमेंट यलित पार्लमेंट कटे तो आरंभ विवाद संबंध अदहस्तमित अभी सोदान जनपति इवत कलनो हकी ए संधा नीति में रामुआक पावतीन बाव जनाधिपति नीतिज्ञ यू आर द सिल्वा महता पवसनवा स्वाधीन रूप वाहिनी हत्वेनी पै वेडसटहन एक वेमुनी ए महता में बाव संधान कले 1978 व्यस्ताव तीनता खल जनाधिपति प्रमुख अन्वत्तमयेन्नी एतकोट कौरुहरी एलियट बेहला ए इन्न जनाधिपतिवरयाट गेदरयान्न किला किव्वा पलियट प्रश्न सियल्ल विसंदेन्ने एक नीतिमय रामोतुल करेन्नो विपक्ष नायक सजित प्रेमदास महात्म्या सदहन करन दैन सतीक कालयक गमु अपि सतीक कालयक अतुलत मे व्यवस्था वितेन विधायक जनाधिपति दुरे अहोसि करन विधायक अगमति केनेकुत नोवन पार्लिमेंतुवट बलय पैवरीमक गेन तुम कथा करन මේක ව්‍යස්ථාවට අනුව කටයුතු කරන්න එපා ව්‍යස්ථානුකූලව තත්වයේ පිළිබඳව මේ වගේ විශේෂ කොටසක් ඉවත් කරනකොට අපිට පුළුවන් නිකන් ආවට ගියාට එහෙම කරන්න ජනාධිපති බලතල අයින් කරනවා කියලා කියන එක ජනතාවගේ පරමාධිපත්‍ය බලයක් කියන එකයි මම නම් කල්පනා. එතකොට අපි යනවාද ජනමත විචාරණ වලට
ඒක නැතුව කරන්න පුළුවන්. ඒක අභියෝග කරන්න ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම අපිට මේ එතුමා කියන විදිහට පහසුවෙන් කරන්න බෑ. අද දවසේ ජාතික පුවත්පත්වල තිබ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විවත් කරන්න හැකියාවක් තියෙනවා කියලා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට ජනතා විවත් කරන ක්‍රමයේ ඔය කියන්නේ මොකද්ද දන්නවද? ජනාධිපතිතුමා තමන්ට මේ කරගෙන යන්න බැරියයි කියලා ඉල්ලා අස්වීමක් කතානායකට ලියලා දෙන්න පුළුවන්. जनाधिपति जनता कथानायक එන්න බැහැයි කියලා මට මේ වෙලාවේ මේ කරගෙන යන්න බැහැයි කියලා කිව්වහම ආය පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්නයක් ඇති කරන්න බෑ ඒක දිගටම යන්න ඕන හැබැයි ඉල්ලා අස්වීමක් කළොත් ඒ තැනත්තා తాවකාලිකව නෙමෙයි ඉවත් වීමක් සිදු වෙලා තියෙන්නේ ඔව් කැමැත්තෙන් ඉල්ලා අස් වෙලා තියෙන එතකොට මොකද්ද ක්‍රියාපටිපා මාසයක කාලයක් දීලා තියෙනවා පාර්ලිමේන්තුවට තමන්ගේ පාර්ලිමේන්තුව තුල ඉන්න වැඩිපුර කැමැත්ත තියෙන පුද්ගලයා ඒ පිළිබඳ සූසුකම් තියෙනවා නම් ජනාධිපති වෙන්න සූසුකම් දායිස්සුවක් දීලා තියෙනවානේ ඒ ලයිස්සුව සපුරන කෙනෙක් නම් ඒ තැනත්තාව පත් කරන්න පුළුවන් ඡන්දේ වැඩි ඡන්දයෙන් විතරයි ඒක තුනෙන් දෙකක් අවශ්‍ය නැහැ එතකොට කවුද ඒකට පත් වෙන්නේ ඒකට ඉඩ දෙනවද අනිත් අය මේ කියන විදිහට එතකොට බහුතරය දීලා නිකන් ඉඳීද එතකොට ඒ තත්වයේ උඩ ඒ තැනත්තා පත් උනායි කියෙම එතකොට එයා යනවා ජනාධිපති පුටුවට එතකොට ජනාධිපති පුටුවට යන්නේ කවුද දෙසිය 25න් පත් වෙන කෙනා. එතකොට තව කණ්ඩායමක් කියන්න පුළුවන්. නෑ නෑ නෑ. අපි කිව්වේ 225 නෙමෙයි. අපිට එපා 225 කෙනා. එතකොට කොහොමද ඇති වෙන්නේ තත්ත්වය? මෙන්න මේක තමයි අරාජික තත්ත්වය කියන්නේ. හදිසි නීතිය අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය මෙසේ අවලංගු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත මහජන ආරක්ෂක ආඥා පනතට අනුව පැවරී ඇති බලතල මතයි. ඒ අනුව අප්‍රේල් 1 වනදා සිට දිවින පුරා ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කර තිබූ හදිසි නීතිය ඊයේ මැදම රාත්‍රියේ සිට ඉවත් කෙරෙන බව අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන්. හදිසි නීතිය ඉවත් කළද උද්ඝෝෂණ මුවාවෙන් ජීවිත හෝ දේපළ හානි සිදු කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන උපරිමයෙන් පවතින බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පෙන්වා දෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අවධාරණය කළේ. හදිසි නීතිය ඉවත් කරයි කියලා හදිසි අවස්ථා ඉවත් කරයි කියලා මාජන ආරක්ෂක පණිවිඩයේ දෙවන වගන්තිය ඉවත් වුණයි කියලා මෙතනදී දේපළ සම්බන්ධව අපි දන්න මූලික කාරණේ තමයි දණ්ඩ නීති සංග්‍රහය තියෙනවා. දේපළ අලාභාන කිරීම, මංකොල්ල කෑම, විනාශ කිරීම එහෙම යම් කිසි කෙනෙක් කරනවා නම් පෞද්ගලික දේපළ අනිවාර්යයෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ එයාට දඬුවම් ලැබලා දෙන්න පුළුවන්. දෙක රාජ්‍ය දේපළ විනාශ කරනවා නම් පොදු දේපළ විනාශ කරනවා නම් පොදු දේපළ පණිවිඩය අපපවා ලැබෙන්නේ නැහැ. ඒ නිසා සාමකාමී උද්ඝෝෂණයට මැදිහත් වෙලා කිසිදු කෙනෙක්ට ජීවිත හානි කරන්න බෑ. දේපළ හානි කරන්න බෑ. ඒක ලංකා නීතිය තරම් නෙමෙයි අන්තර්ජාතික නීතිවලත් පිළිගත් මුඛ්‍ය පරමාර්ථය. එතනදී ජනතාව ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා පොලිසිය සහ හමුදාවන්ට විශාල කාර්යභාරයක් ඒගොල්ලන්ට පැවරෙනවා. ඒවා මැඩ පැවැත්වීම සඳහා වාමයේ ක්‍රියාත්මක කරන්න ඕනේ. 88-89 දැක්ක එසේ නොය යුතුයි. නමුත් දැන් උගත් පරපුරක් ඉන්නවා. සෝෂල් මීඩියා හරි බලවත්. යම් කිසි තැනක බස් එකක් ගිනි තිබ්බන හරි මොනවා හරි කරන වාමයේ වත්තරංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා නීතිමය දඬුවම් තමයි ලබලා දෙන්නේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නියෝජ්‍ය කතානායක දුරේන් ඉවත් නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රංජිත් සීමලාපිටිය මහතා වෙත දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ගත් තීරණය අනුව නියෝජ්‍ය කතානායක දුරේන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රංජිත් සීමලාපිටිය මහතා ජනාධිපතිතුමා වෙත ඊයේ දැනුම් දී තිබුණා. ඒ ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමිනුයි. ඊට පිළිතුරු ලෙස ජනාධිපතිතුමා දන්වා ඇත්තේ එලෙස ඉවත් නොවන ලෙසයි.
නියෝජ්‍ය කතානායක දුරය ස්වාධීන තනතුරක් බැවින් මේ මොහොතේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් බැවින් දුරෙන් ඉවත් වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිතුමා සඳහන් කර තිබෙනවා. අන්තර්කාලීන රජයක් පිහිටුවන්නේ නම් ප්‍රායෝගික බුද්ධිමත් කණ්ඩායමක් පත් කරගත යුතු බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා. එම සංගමේ නියෝජ්‍ය සභාපති රංජිත් ආර්යරත්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා. නායකත්වයක් නැති නැගිටීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒතොර නායකත්වයක් නැති නැගිටීම කියලා කියන්නේ ඉතාමත්ම දරුණු ප්‍රතිඵල අත් කරන්න පුළුවන්. මිනිසු කියන්නේ මේ 225 මෙපා කියලා. ඒතොර 225 මෙපා කියනවා නම් කොහෙන්ද අපි ගේන්නේ? අන්තර්කාලීන රජයක් හෝ බිහි කරනවා නම් ඉතින්දී අපි යෝජනා කරන්නේ දැනට ඉන්න ජාතික ලැයිස්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට මේ වෙලාවේ අඩියක් පස්සට තියලා යම්කිසි පරිත්‍යාගයක් රට වෙනුවෙන් කරන්න පුළුවන් නම් ප්‍රායෝගික බුද්ධිමත් කණ්ඩායමක්. දේශපාලන ભેදයකින් තොරව ඇතුළත් කළ යුතුයි කියන එකයි අපි අදහස් කරන්නේ. යම්කිසි අය පාලන බලය ගන්නවාද ව්‍යවස්ථානුකූලව ඒ ගන්න කණ්ඩායම් එක්ක අපි සෝදානම් මේ ඇතිවෙච්ච තත්වයක් ඇති නොවන විදිහට අනාගතයේ කොහොමද රට මෙහෙවන්න ඕන කියන එක පිළිබඳව අපේ අදහස් දක්වන්න. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවක් දැක්වීමට උත්සාහ දරූ පිරිසකට ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළ කර ඔවුන් ආපසු හරවා යවන්න ලැබුවා. රාජමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ අලුත්ගම කන්දේ විහාරයේ ආසන්නයේ ඇති නිවස ඉදිරිපිටට පැමිණි පිරිසක් විරෝධතාවක් ආරම්භ කිරීමට කටයුතු කළා. එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ අදාළ පිරිසට දැඩි විරෝධය පළ කරමින් ඔවුන් යලි හරවා යැවීමට කටයුතු කළා. समगिन मध्याह्न प्रधान प्रवृत्ति विकास निमावट पत्नवा सुबह दिवस।